රනිල් වික්‍රමසිංහ මැතිතුමා දැන් ඉන්නේ අපේක්ෂකයන් අතර තුන්වන ස්ථානයේ. එතුමගේ උත්සාහය තමයි කෝමාරීට උඩට යන්න. රාජපක්ෂවරු ආණ්ඩුවෙන් ඉවත් කර ගැනීම රනිල් පිලේ උපාය මාර්ගයක්. මොකද පොහොට්ටුව හැරගිය මන්ත්‍රීවරු, සජබ මන්ත්‍රීවරුන්, දෙමළ ඡන්ද, මුස්ලිම් ඡන්ද එතුමන්ට ආකර්ෂණය කරගන්න ලොකුම බාධාව බවට පත් වෙලා තියෙන්නේ රාජපක්ෂවරු. නමුත් රාජපක්ෂවරු දන්නවා මේ වෙලාවේ ආණ්ඩුව අත්හැරියොත් ඒ තමන්ගේ විනාශයට හේතු වෙනවා කියලා. ඒ නිසා රාජපක්ෂවරු හලා ගැනීම රනිල් පිල හිතන තරම් ලේසි වෙන්නේ නැහැ කියන එකත් අපි ප්‍රකාශ කළ යුතුයි. කොහොමhari මේ සියල්ලම කරලා ජූලි මාසේ පළවෙනි සතියේ සමීක්ෂණයක් කරලා බලනවා තමන් දැන් කොතනද ඉන්නේ. ඉන්නේ තුන්වෙනි තැනම නම් එතුමා ජනාධිපතිවරයාට ඉදිරිපත් වෙන්නේ නැහැ. මොකද ලෝක ඉතිහාසයේ අඩුම ප්‍රතිශතය ලබාගත් ජනාධිපතිවරයා ලෙස හෝ ලංකා ඉතිහාසයේ තුන්වෙනි තැනටපත් වෙච්ච එකම ජනාධිපතිවරයා ලෙස නරක වාර්තාවකට අයිතිය කියමින් දේශපාලනයෙන් සමුගන්න එතුමා කැමති වෙන්නේ නැහැ. දැන් නම් අලුත් තත්ත්වයක් මතුවෙමින් එනවා. ඒ තමයි පසුගිය ජනාධිපතිවරණයේදී වගේම සජිත් ප්‍රේමදාස මැතිතුමා කටවරද්ද ගන්න පටන් අරන් තියෙනවා. එතුමා දිගටම කටවරද්දගෙන ගියොත් නම් දැනට පළවෙනි තැනේ සිට තුන්වෙනි තැනට ඇදගෙන වැටිලා තුන්වෙනි තැනේ ඉන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමාට දෙවන තැනට යන්න හෝ පළවෙනි තැනට යන්න අවස්ථාව ලැබෙනවා. ඒ නිසා දැනට පළවෙනි තැනේ ඉන්න සජිත් ප්‍රේමදාස මැතිතුමා තුන්වෙනි තැනට ඇදගෙන වැටීම වැළැක්වීමට නම් එතුමාට තියෙන්නේ ආචාය සංවරෝ සාදු කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කර බුදුබණ සිහිපත් කරගෙන කටේ සංවරය ඇති කර ගැනීමයි.